නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඔබ හිතන්නේ මේ සාමාන්‍යයෙන් අපි අතර ඕන තරම් ගැවසෙන බෞද්ධයි කියන අය අතරේ පව නියත මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. සමහර ලාවට ආය උපදිනවා කියන එක සැක කරනවා. සතර අපාය උපදිනවා කියන එක සැක කරනවා. දිවි ලෝකයක් තියෙන කියන එක සැක කරනවා. කර්ම කර්මඵල කියන එක සැක කරනවා. සමහර විටනෝ ඔය පිම්පව් කියලා ලැබෙන සැප දුක නිසා උප විපාක විදිහට දෙවියන් අතර උපදින අය අපාය උපදින අය කියන්නේ ඉතින් ඔය මේ මිනිස් ලෝකෙම පේනේවා තමයි. ඔය හොඳට සැප විඳින මිනිස්සු තමයි දෙයියෝ කියන්නේ. ඔය මේ කුෂ්ඨ හැදිලා එක එක විදිහට දුක් විඳින මිනිස්සු තමයි අපාය කියන්නේ. ඔය විදිහට මිනිස්සු විවිධ දෘෂ්ටිගත වෙලා තියෙනවා පින්වත්නි. ඔබ හිතන්න කර්ම කර්මඵල ගැන මේ සසර ස්වභාවය ගැන ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටියකට කෙනෙක් එනවනම් මෙයාට තියෙන ලෝකේ ඒ කාන්තෙම උපත් දෙකයි. මේක හරිම භයානකයි. ඇයි ඒ? දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ ගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් සුගතියේ ඉපදිලම නැද්ද? බුදුරජාණන් වහන්සේ පින්වත්නි එහෙම ඉපදිලා නැද්ද කියලා බලනකොට කල්ප 100ක් පස්සට බැලුව බලනකොට උන්වහන්සේ දකින්න එකම එක කෙනෙක් විතරක් ඉපදිලා තියෙනවා සුගතියේ. හැබැයි එයාටත් නියත මිත්‍යා දෘෂ්ටි තිබ්බට කර්මය ගැන පොඩි විශ්වාසයක් තිබිලා තියෙනවා. හරි එහෙම හරි යන්තම් තිබිලා තියෙනවා. නමුත් කල්ප 100කටම එක්කෙනයි. මට නම් හිතා ගන්න බෑ ඒක තේරුම සුගතියක උපදින්න තියෙන ප්‍රධාන තීරක කාරණේ වගේ ලෞකික සම්මාදිට්ඨිය කියන එක. පින්වත්නි සම්මාදිට්ඨිය ආකාර දෙකක්නේ. එකක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන ඇති වෙන අවබෝධය. මෙන්න මේ සම්මාදිට්ඨියට යම්කිසි කෙනෙක් බැස ගන්නවා නම් ඒ සම්මාදිට්ඨියට බැසගත් කෙනා සදහටම සතර අපායන් නිදහස් වෙනවා. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන ඊට වඩා ප්‍රාථමික මට්ටමේ තියෙන, ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට වඩා ප්‍රාථමික මට්ටමේ තියෙන ලෞකික සම්මාදිට්ඨියට කාට හරි එන්න බැරි වුණා නම් ලෞකික සම්මාදිට්ඨිය කියලා අර්ථකථනය කළේ මොකද්ද පින්වත්නි? මම කර්මය පිළිගන්න එක, පින පිළිගන්නවා, පව පිළිගන්නවා, මේ කරන කර්මවලට හොඳ කර්මයක් කළොත් හොඳ විපාක, නරක කර්මයක් කළොත් නරක විපාකයක් තියෙනවා කියලා කර්ම විපාකේ පිළිගන්නවා. අන්න එහෙම පිළිගන්න පුළුවන් කාට හරි විශ්වාසයක් තියෙනවා නම්, කාට හරි ඒ වගේ පිළිගන්න පුළුවන් සම්‍යක් දෘෂ්ටියක් ලෞකික වශයෙන් තියෙනවා නම් පින්වත්නි ඒ අය විතරයි සුගතිය උපදින්නේ. දැන් එහෙනම් අපි ගණනය කරලා බලමු නිකන් දැනට ලෝකයේ මේ කර්ම කර්මඵල ගැන විශ්වාසය තියෙන අය කොච්චර ඉන්නවද? දැන් මේක කියනකොට මොන සමහරුන්ට මේව විශ්වාස කරන්න බෑ. එතකොට ඒගොල්ලෝ ගණන් හදලා බලනවා ඔය පිම්පව් ගැන දන්නේ ලෝකේ කී දෙනාද? සමහර රටවල ඉන්න අය පිම්පව් ගැන මිලෝ හසරක් දන්නේ නැහැ, අහලත් නැහැ, දන්නෙත් නැහැ, හිතලත් නැහැ. එතකොට ඔබ හාන්සි කියන්නේ ඒ වගේ රටක ඉන්න ඒ රටේ ඔක්කොමල කට්ටිය අපාය යනවා කියලාද? ඔව්. දැන් මෙහෙම කිව්වම ඔබට ඒක හිතා ගන්න බැරිය. ඔව්. ඒක එච්චරටම අසරණයි. එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් එයි. ඉතින් එහෙම ගියාම මේ සුගතියට එන්නේ කොහොමද මේ මිනිස්සු ඉතුරු වෙන්නේ? මං ඒ ඔක්කොම තේරුම් කරලා දෙන්නම්. කිසි සැකයක් ප්‍රශ්නයක් තියාගන්න එපා. කියන ටික හොඳට අහගෙන ඉන්න. පින්වත්නි මේ සංසාරේ කර්ම කර්මඵල පිළිගන්න බැරි කිසි කෙනෙක්, මේ ගැන අදහන් නැති, මේක පිළිගැනීමක් නැති කිසි කෙනෙක් සුගතිය උපදින්නේ නැත්තම් ඕන තව කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් එයි. එහෙනම් ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලේට කොහොමද කට්ටිය සුගතිය යන්නේ කියලා? එතකොට ඒ කාලේට හැමෝම දුගතියද යන්නේ කියලා? මං ඔය ඔක්කොටම උත්තර දෙන්නම්. හොඳට අහගෙන ඉන්න එක විතරක් කරන්න. පින්වත්නි අපි මේ සසර තුල දකිනවා මේ මනුස්ස ලෝකේ ඉපදලා ඉන්න කෝටි 700 මහා ගොඩක් සහ අපිට හිතෙනවා මේ තමයි ඉන්න ඔක්කොම කට්ටිය වගේ. හරිද? ඊට අමතරව නිකන් ওই ත්‍රිසංගත සත්තු ටිකත් එකතු කරගෙන අපි හිතනවා ආ ඒගොල්ලොයි මේ කට්ටියයි මේ මිනිස්සුයි ওই ටික තමයි වගේ. පින්වත්නි දෙවියන් අතරයි බ්‍රහ්මයන් අතරයි ඉන්න සියලුම දෙව්බඹුන් ඔක්කොමල එකතු කරලා ගානක් අපි හදාගමුකෝ මේ මෙච්චරක් ඉන්නවා කියලා. ඔය මුළු ගානම එකතු කරාම ඒ අයයි මේ මිනිස් ලෝකේ ඉන්න සියලුම මිනිස්සු ටිකයි.
මෙතන කෝටි 700 ගානක් ඉන්නවනේ ඔය ඔක්කොමලා ටික එකතු කරමුකෝ එතකොට දැන් ඔන්න දිව්‍ය මනුෂ බ්‍රහ්ම කියන මේ ලෝක ඔක්කොගෙම ඉන්න සුගතිය කියලා ඉන්න ඔක්කොම එකතු කරමුකෝ ඒකෙදි බූමාට දෙවියන් අතර ඉන්න දෙවිවරු වෙන්න පුළුවන් චාතුම් මහරජගේ තාවතින්සේ ආමිතුසිත නිම්මාන රතිය පරිනිම්මිතවසවති ඔය ඕන සදෙව් ලෝකෙක ඉන්න දෙවිවරු වෙන්න පුළුවන් ब्रह्म लोक रूप ब्रह्म लोक हिमनेतं अरूप ब्रह्म तल मे ओणम तले के लाइन ब्रह्म पुलवाल एकतुकर पिंगवात् वयसियलु दिनाम एकतुकर हम मुलुगान किनवाने ये मुलुगानम एकतुकर हम ईट वैडिय इन्नो पिंगवात् पेरेत लोके पेरेतात्म ईट वैडिय इन्नो पेरेतात्म एनाइतान मिनिस लोकेटत දෙවියන් බ්‍රහ්මිය ඔක්කොමලාගේ එකතුවට වැඩිය පෙරේතු ඉන්නවයි කියලා කිව්වම ඔබ තේරුම් ගන්න එතකොට පෙරේතයන් කොච්චර ඇද්ද දැන් පෙරේත කියනකොට මම නිකන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න කියන්නම් සාමාන්‍යයෙන් මේ ප්‍රේතයන් ඉන්නවා මිනිස්සු වාසය කරන ප්‍රදේශات ඇසුරු කරගෙන නොපෙනී මේවා පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එතනම තමුන්නහෙ නියත මිත්‍යා දෘෂ්ටි බවට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ පොඩ්ඩක් නිහඬව තේරුම් ගන්න මේ කියන කාරණාව. මේ සසරේ ස්වභාවේ කාටවත් කියලා රවට්ටන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. පෙරේත ආත්මවල പ്രേත ලෝකයේ උපන්න සත්වයන් මිනිස්සු ඇසුරු කරන තැන්වලත් ඉන්නවා. උදාහරණයකට ගෙයක් ඇතුලෙත් ඉන්න පුළුවන්. ගියකතුල ඉන්න පුළුවන් කියලා කියන්නේ සමහරලාට බුදුරජාණන්ස පෙන්නන තමන්ගේ මියගිය කෙනෙක් ගෙවල්වල අහුමුළු වස්සෙත් ඇවිල්ලා ඉන්න පුළුවන්. සමහර පෙරේත ආත්ම ශරීරවලට වැහෙන අවස්ථාවක් තියෙනවානේ. එතකොට මිනිස්සෙගේ ඇඟක් ඇතුලේ තෙහෙම ඉන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ගයක් ඇතුලේ සහ මිනිස්සෙගේ ඇඟ ඇතුලේ විතරක් නෙමෙයි. මිනිස්සේ කවදාකවත් ඉන්න හිටියා හිතන්නේවත් නැති සමහර තැන් එහෙම එක තනක් හැටියට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අසූචිවල වැසිකිලිවල ඒ වගේ තැන්වලත් පෙරේතාත්ම ඉන්නවා. දැන් ඔබ හිතන්න එක වත්තක් ගත්තොත් එහෙම ඒ වත්තේ පදිංචි වෙලා ඉන්න අය දැන් මේකෙදි සමහරුන්ට බය හිතෙයි අම්බෝ පෙරේතු වෙච්චර ඉන්නවා අපි වත්තේ කොච්චර පෙරේතු ඉන්නද දන්නේ හාඳුරුනේ බය වෙයි කියලා. අපිට තිරිසන් සත්තු දැක්කම බය හිතෙන්නේ නැහෙනි. ඒ වගේ තවත් එක්තරා ආත්මයක් මේ සංසාරය යන තවත් ජීවි කොටාසයක් පින්වත්නි වැසිකිලි වලේ පණුව හිටියා කියලා ඔයත් බය වෙන්නේ නැහනේ. ඕකේ ඉන්න පණුව විවිධ එක එක අර අසූචි කන සත්තු කොච්චර හිටියද කියලා ඔබට බයක් වෙන්නේ නැහනේ වැසිකිලි වලේ. පෙරේතොත් ඒ වගේම තවත් එක්තරා ජීවීන් පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල පැහැදිලිව තියෙනවා ත්‍රිපිටකය තුල අසූචි වලවල් වල ඉන්න පෙරේත ආත්ම ගැන. ඒක පින්වත්නි බොහෝ විට තියෙන දෙයක්. ඒ කියන්නේ කර්ම විපාක විදියට අසුචි වලේ උපදිනවා. අසුචි වලේ එකපිට එක උපදින සමහර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එක පෙරේතෙක් එක අසුචි වලක නෙමෙයි. නිකන් එක වලකට අරක් ගත්ත එක පෙරේතය ගානේ නෙමෙයි. සමහරලාට එක වලක එක පෙරේතයෙක්ගේ මත තව පෙරේතය උපදිනවා. මම මේ කියන්නේ මේ මගේ හිතන දෙයක්වත් කවුරු හරි කියපු එකක්වත් ඇහිලා නෙමෙයි. සූත්‍ර පිටකේ බුද්ධ වචන තුල තියෙන කාරණා මේ කියන්නේ. කවුරු හරි මේ ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඔබට යොමු කරන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු මේ දේශනාව අවසානයේ ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඔන්න යොමු කරන්න ඉඩක් මම මේ වෙලාවේ සිහිපත් කරන්නම් බික්කු ගෞතම කියන නමින් YouTube නාලිකාවක් තියෙනවා මගේ නිල විදිහට පවත්වන සමාජ ජාල මේ දේශන අහන්න බලන්න තියෙන වේදිකාව. ඉතින් බිකු ගෞතම YouTube නාලිකාවේ මේ වෙලාවේ මැදිරිය ඉඳලා කරන මේ දේශනේ සජීවීව ඔබට බලන්නත් හැකියාව තියෙනවා. එහි ඔබට අදහස් පළ කරන්න පුළුවන්. කමෙන්ට් එකක් විදියට ඔබට තියෙනවා නම් මේ වගේ ප්‍රශ්නවලදී ගැටලුවක් යොමු කරන්න. අනිවාර්යෙන් අපි දේශනාව අවසානයේදී පිළිතුරු දිය යුතු දෙයක් තියෙනවා නම් උත්තර දෙන්න. පින්වත්නි ඔබ හිතන්නේ එක වැසිකිලි වලක එහෙනම් පෙරේතාත්ම කීපයක් ඉන්නවනම් එක වැසිකිලි වලක එතකොට පින්වත්නි නිවසෙත් පෙරේතෝ ඉන්නවයි කියලා බුදුරජාණන් වහන්සේම බුදුන් ඉතින් පෙන්නලා තියෙනවනම් නිවසක උනත් ඉන්න පුළුවන් ය කියලා
නිවසකුණා තින්න පුළුවන් කියනකොට සමහරලාට දොරමුල්ලක් අස්සුණා තින්න පුළුවන් කියනවා මේ මේ සසරේ අසරණ සත්වයන් පින්වත්නි මිනිස්සුන්ගේ ශරීරය අසුර කරගෙන සත්වයන්ගේ ශරීරය අසුර කරගෙනත් එහෙම ඉන්න පුළුවන් කියලා කියනවනම් ඔබ කල්පනා කරන්න එක වත්තක් ඇතුලේ මිනිස්සෙක් ඉන්නේ වැසිකිලි වලවල් අසුර කරන්නේ මේ මිනිස්සෙක් ඉන්නේ නිවස ආශ්‍රය කරගෙන බල්ලෙක් ගත්තොත් එහෙම නිවස ආශ්‍රය කරගෙන හැබැයි මිනිස්සෙක් අසුර කරන්නේ නැති තැනොත් මිනිස්සු අසුර කරන තැනොත් කියන දෙතැනම අතරේ පෙරේතයෝ ඉන්නවා නම් එහෙනම් වැඩියෙන් ඉන්නේ කවුද පෙරේතයෝ ඒ කියන්නේ මිනිස්සු අසුර කරන තැනක් ඉන්නවා නම් පෙරේතයෝ අසුර කරන්නේ නැති තැනක් ඉන්නවා නම් එහෙනම් මිනිසුන්ට වඩා වැඩිනේ මොකද පෙරේත ආත්ම සමහර වෙලාවට කුණු ගොඩවල් නොයෙකුත් අපිරිසිදු තැන් විවිධ විදියට මේ මිනිස්සු කොහෙත්ම අසුර කරන්නේ නැති ගැවසෙන්නේ නැති තැන් වලත් ඉන්නවා ඊට පස්සේ මිනිස්සු හරි සුඛෝපභෝගී කියලා කතා කරන මහා සැපවත් කියලා පෙන්නන ඇතැම් විවිධ මේ හෝටල් හෝ යමක් අපි හිතමුකෝ එවැනි දෙයක උනත් පින්වත්නි සමහර වෙලාවට බැදපු පිලිගඳ විවිධ දේවල් වලට ආසාවෙන් එන පෙරේතාත්ම ඉන්නවා පින්වත්නි එහෙමනම් අපිට හිතන්න එක දෙයක් තියෙනවා ඒ තමයි මේ සංසාරේ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන ඔක්කොම ලෝක ටික එකතු කරාම මේ සියලු දෙනාටම වඩා පෙරේතයෝ වැඩි කියන එක ඔබ තේරුම් ගන්න එතකොට ඒ පෙරේතයෝ ටිකයි අර කියපු මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන සියලු දෙනයි ඔක්කොමලා එකතු කරාට පස්සේ ඔය සියලුම දෙනාට වැඩිය පින්වත්නි ඔබ දන්නවද තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා මම මේ ඔබට පෙන්නන්නේ මිනිස් ලෝකේ මිනිස්සු මම මේ කියන් යන්නේ මොකද්ද කියන එක දැන් ඔබට චුට්ටක් කියන්න මිනිස් ලෝකේ මිනිස්සු නියත මිත්‍යා දෘෂ්ටි නිසා මැරිලා දුගති යනවනම් මේ සුගතිය මෙච්චර සෙනග ඉන්නේ කොහොමද කියන එකට උත්තරය තමයි මේ දීගෙන යන්නේ. හරිද? එතකොට තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සත්ව එහෙනම් අර කිව්ව පෙරේතාත්මයි අර කිව්ව දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන සියලුම සෑම සුගති ආත්මවල ඉන්න අය ඔක්කොමලගේ එකතුවට වැඩිය තිරිසන්ගත සත්ව ඉන්නවා. දැන් ඒක අපිට තේරෙන්නේ නැද තිරිසන් ලෝකේ තිරිසන් සත්ව අතර ගත්තම මේ මිනිස් ශරීරය ඇසුරු කරගෙන මේ ශරීරය ඇතුලේ කොච්චර සත්ව ඉන්නවද? සමහරලාට පණුව නොයෙකුත් සත්තු වර්ග මේ ශරීරය ඇසුරු කරගෙන ඉන්නවා මේ ශරීරයේ පණුව ඉන්නවද නැද්ද කියලා ඔබට සැකයක් තියෙනවා නම් හොඳට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් අහන්න මේ ශරීරයේ පණුව ඉන්නවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වපු සියලුම පණුවන් නම් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි එච්චරට මේ ශරීරය ඇසුරු කරගෙන පින්වත්නි ඇතැම් පණුව වර්ග ඉන්නවා හැබැයි මේ ශරීරයෙන් මෙහා අපි දකින මේ ලෝකේ විවිධ තැන් ගත්තට පස්සේ සමහර ලාවට ඔබ හිතන්න වර්ග මීටරයක ප්‍රමාණය එහෙම තමයි වර්ග අඩියක ප්‍රමාණය පොළව කපාගෙන කපාගෙන ගියොත් එතන කොච්චර සත්තු ප්‍රමාණයක් මේ පස්සස්සේ ඇහැට පේන සත්තු හම්බෙනවද ඇහැට නොපෙනෙන සත්තු එහෙනම් කොච්චර ඇද්ද පින්වත්නි තමන්ගේ නිවස ආශ්‍රිතව ගෙදර ඉන්නේ හතර පහ දෙනා වෙන්න පුළුවන්. හැබැයි මේ නිවසට අදාළ භූමියේ විතරක් පින්වත්නි ඔය විදියට පොළව ඇසුරු කරගෙන විතරක් ඇහැට පේන සත්තු කොච්චර ඉන්නවද? පින්වත්නි ඔහොම බලනකොට නිවස ඇසුරු කරලත් සත්තු ඉන්නවා, පොළව ඇසුරු කරලත් සත්තු ඉන්නවා, ගහක් ගලක් ගාන ඇසුරු කරලා සත්තු ඉන්නවා. මේ ඉන්න සියලු සත්තු එක්ක බලනකොට අපි හරි පිරිසිදුයි කියලා හිතන සමහරලාට අපි බොන වතුර එකක පවා පින්වත්නි අපේ ඇස් දෙකට නොපෙනෙන අප්‍රමාණ සත්තු ඉන්නවා මේ වතුර එකක ඉන්න සත්තු සම්බන්ධව අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් දැක්ක ලස්සන සිදුවීමක් මම ඔබට මතක් කරන්නම් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී කියනවා ස්වාමීනි මේ ජලය පානය කරන්න බැරි තරම් මේකේ සත්තු ඉන්නවනේ කියලා දිවසින් දැකලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ අනුරුද්ධ ඕක පෙරලවලඳන්න. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පෙරුවට පස්සේ දකිනවා ඒ සත්තු ඉන්නවා. මේ දිවසින් දකිනකොට අර නොපෙනෙන බොහෝ සත්තු මේ ජලයේ ඉන්නවා. උන්වහන්සේ දකිනවා. පෙරුවට පස්සෙත්. කියනවා අනේ ස්වාමීනි මේක පෙරුවත් ඒත් ඉන්නවනේ කියනවා සත්තු. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියනවා අනුරුද්ධ මේ දිවසින් බල බල ඉන්නයි පෙන් වලඳන්නයි දෙකක් බෑ දිවස පැත්තකින් දියලා පෙන් වලඳන්න කිව්වා
මොකද මේ ඥාන සමාපatti වලින් දකින්න ගියොත් පින්වත්නි ලෝකේ ඉන්න පෙරේත ආත්ම නොපෙනෙන මේ වගේ සත්ව ජීවි ආත්ම එක්ක මේ සංසාරේ මොන තරම් ආත්ම ප්‍රමාණයක් අපිට නොපෙනෙනා වූ මේ ත්‍රිසංගත ප්‍රේත ආත්මවල ඉන්නවද කියලා හිතාගන්න බැරි තරම්.